ඔබන්න ඔල හැමකෙට්ටම ඔන්න අද කාලෙකට පස්සේ වීඩියෝ එකක් ගෙනා අද අපි කතා කරමු කොහොමද හැකර්ස්ලා පාස්වර්ඩ් ක්‍රැක් කරන්න කියලා. මේ වෙබ්සයිට් එක අපි දෙන පාස්වර්ඩ් එක අපි දෙන්නේ ප්ලේන් ටෙක්ස්ට් එකෙන්. ඒනවාට කිසිම වෙබ්සයිට් එක මේ අපි දෙන ප්ලේන් ටෙක්ස්ට් එක ඒ විදිහටම සේව් වෙන්නේ නැහැ. ඉතින් මේක සේව් වෙන්නේ හෑෂ් ඇල්ගොරිතම් හෑෂ් පාස්වර්ඩ් එක විතරයි. කියන්නේ එන්ක්‍රිප්ටඩ් වර්ෂන් එක විතරයි තමයි මේක සේව් වෙන්නේ. ඉතින් මේ හෑෂින් ඇල්ගොරිතම් වර්ග ගොඩක් තියෙනවා. SHA-1, MD5, MD6 ඒ වගේ හෑෂින් ඇල්ගොරිතම් වර්ග ගොඩක් තියෙනවා. මේ වීඩියෝ එකට උදාහරණයක් විතර ගත්තොත් සාමාන්‍යයෙන් අපි හිතමු Facebook එක. Facebook අපි register වෙද්දී කියන්නේ sign up වෙද්දී sign in අලුත් account එකක් හදද්දී අපේ නම, email address එක, එතකොට password එක plain text වලින් එහෙම දෙන්න කියනවා. ඉතින් අපි බලමු Facebook එකේ back end database එක. ඒ කියන්නේ අපි මේක උදාහරණයක් විතර ගත්තොත් නම, gender, එතකොට වයස, email එක save වෙනවා. ඉතින් password එක මොන විදිහට save වෙන්නේ? අපි දැන් plain text එක ඒ විදිහටම මේ database එකේ හැම save වෙන්නේ නැහැ. මොකද එතකොට ඒක හොයාගන්න ලේසි. ඉතින් මේකට තියෙන විශේෂ ක්‍රමයක්. අපි මේ වෙබ්සයිට් එකට දෙන දැන් Facebook කියන කියලා ගත්තා. අපි දෙන password එක, ඒ කියන්නේ test 1 2 3 4 5 6 කියලා කියන දෙන plain text එක දෙන hashing algorithm එකට. ඉතින් මේ hashing algorithm එකෙන් මේක encrypted version එකක් බවට පත් කරනවා. මේ hashed password එක, ඒ කියන්නේ encrypt කරපු password එක තමයි ඊට පස්සේ Facebook එකේ back end database එකේ save වෙන්නේ. අතන මේ hashed password එක random password එකක්. ඒ hash algorithm එක කියන්නේ one way algorithm එකක්. ඒ කියන්නේ මේකෙන් කොයිම විදිහකටවත් මේක reverse කරන්න බෑ plain text එකට. අපි දෙන අර පාස්වර්ඩ් එකට රිවර්ස් කරන්න බෑ මේ හෑෂ් පාස්වර්ඩ් මේ එන්ක්‍රිප්ටඩ් වර්ෂන් එක. ඒක තමයි මේ හෑෂින් ඇල්ගොරිතම් වල තියෙන විශේෂත්වය. ඉතින් හිතන්න Facebook එකේ data bridge එක තියෙනවා කියලා. ඉතින් එතකොට හැකර්ස්ලාට පුළුවන් වෙනවා නම, gender, වයස, email address එක, ඒ වගේම අර encrypted version එක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වුණාට මේ encrypted version එක දීලා email එක ගහලා encrypted version එක password එක විදිහට දීලා හැකර් කෙනෙක් ලොග් වෙන්න බලුවොත් මේක කීරත් කරන්න බෑ. මොකද අනිවාර්යයෙන්ම අර plain text එක අපි password එක විදිහට දෙන්න ඕනේ ඒ website එකට ලොග් වෙන්න නම්. ඉතින් එහෙම වුණාම හැකර්ස්ලා මොකද කරන්නේ? හැකර්ස්ලාට දැන් කරගන්න දෙයක් නැති වෙනවා. ඉතින් එයාලා දැන් කරන්නේ එයාලා try කරනවා අර hash password එක encrypted version එක අර plain text එක බවට පත් කරන්න. ඒ වුණාට මේක කොහොමඩවත්ම කරන්න බැරි වැඩක්. මොකද මේ hash algorithm එක කියන්නේ one way purpose එක. කියන්නේ random එකක් තමයි encrypt කරන්නේ. ඉතින් මෙතනදි තමයි අර අපි සාමාන්‍යයෙන් අහලා දෙනවා password එකක් දෙද්දි සාමාන්‍යයෙන් පොඩි password එකක් දෙන්න එපා කියනවා. ඉතින් මෙන්න මේ කතාව මෙන්න මෙතනදි තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් අපි අර පොඩි password එකක් දීලා, ඒ කියන්නේ commonly use කරන password එකක් දුන්නොත් හැකර්ස්ලාට අර hash algorithm එක, කියන්නේ encrypted version එක හොයාගන්න ලේසි. ඉතින් ඒක කරන්න මෙන්න මේ විදියට. මේකට තමයි තියෙන rainbow tables. මේ rainbow tables වලින් කරන්නේ අපි සාමාන්‍යයෙන් commonly use කරන password එකට අදාළ hash string එක මේ වගේ තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් commonly use කරන දැන් හිතන්න ඕම 1 2 3 4 5 කියන password එකට අදාළ අර hash password encrypted version එක මේ rainbow tables වල තියෙනවා. ඉතින් එතකොට hacker කෙනෙක්ට පුළුවන් මෙතනින් අර encrypted version එක අර ඒක එතකොට කියන්නේ plain text එක තියෙනවානේ. එතකොට අර database එකෙන් එතකොට hash password එක hash string එක අර ඊට පස්සේ ඒක plain text එක මෙතන තියෙනවා. එතකොට ඒක මේව කරලා හැකර් කෙනෙකුට ලොග් වෙන්න පුළුවන්. මොකක් හරි ඒ කියන්නේ hash password hash string එකක් දුන්නාම ඒක plain text එකක් බවට පත් කරන වෙබ්සයිට් තියෙනවා. ඒ කියන්නේ ඉතින් මේ වගේ ලේසියෙන්ම අර සාමාන්‍ය මොකක් හරි plain text එකක් තියෙනවා නම් අපිට ඒක එතනින් අඳුර ගන්න පුළුවන්. මම වෙබ්සයිට් එක මෙතන කියන්නේ මොකද මම මේ වීඩියෝ එක Facebook දාන ඉන්නේ. එතකොට Facebook එකෙන් මේක වීඩියෝ ගයින් කරයි. ඒක හින්දා මම මේ වෙබ්සයිට් එක මොකද්ද කියලා කියන්නේ නැහැ. දැන් එච්චරලා කතා කරේ අර ඒ කියන්නේ plain text, ඒ කියන්නේ සාමාන්‍ය අපි commonly use කරන password එකක් තිබ්බොත් ඒක crack කරනවා. ඉතින් අපි දැන් හිතමු මේ මම මේ මෙතන උදාහරණයක් විදිහට දීලා තියෙන password එක වගේ password එකක් දුන්නා කියලා. ඉතින් දැන් අපි කොහොමද මේ crack කරන්නේ? hackersලා කොහොමද මේ crack කරන්නේ? අන්න එතන තමයි ප්‍රශ්න වෙන්නේ. ඉතින් මේකට හැකර්ස්ලා සාමාන්‍යයෙන් ඇටැක් වර්ග දෙකක් තියෙනවා. මේකට කියන්නේ ඇටැක් වර්ග දෙක තමයි බ්‍රූට් ෆෝස් ඇටැක් එකයි ඩික්ෂනරි ඇටැක් එකයි. මේකේ ඩික්ෂනරි ඇටැක් එක කියන්නේ හැකර් ගාව තියෙන ලොකු වර්ඩ් ලිස්ට් එකක්. ඒ කියන්නේ අපේ පාස්වර්ඩ් තියෙන අර අමුතුදී පාස්වර්ඩ් තියෙන ලොකු වර්ඩ් ලිස්ට් එකක් තියෙනවා. ඉතින් මේකෙන් කරන්නේ මම කෝඩ් එකක් හදනවා අර කියන පාස්වර්ඩ් එකට අදාළ හෑෂ්
කියන්නේ encrypted version එකට ගැලපෙන්න මේ word එක තියනවා කියලා මේ password එක තියනවා කියලා මෙයා code එකක් මගින් code එකක් හදලා මෙයා match කරනවා. ඉතින් මෙතෙන්දී එයා password එකක් hash එක අර hashed version එකක් එක match වුණොත් එහෙම එතනදී hacker සාර්ථක වෙනවා. ඉතින් අතන මේක අර word list එකේ ප්‍රමාණය කියන්නේ කොච්චර password ප්‍රමාණයක් තියෙනවද කියන එක මේ word list එකේ තියෙනවද කියන දේ අනුව තමයි එතෙන්දී hacker සාර්ථක වෙන්නේ. ක්ෂණ ඇටැක් එක. ඉතින් brute force attack එක කියන්නේ අර අපි දෙන password එක කියන්නේ අර කියන්නේ symbols එක තියෙන password එක convert කරනවා hash algorithm කියන්නේ hashed encrypted version එකක් විදිහට. ඉතින් ඒකල මේ encrypted version එක ගලපනවා හැකගව තියෙන අර encrypted version එක. ඉතින් මේ encrypted version එක ගැලපුණොත් අපිට එතෙන්දිත් ඒ කියන්නේ අපිට නෙවෙයි හැකර්ට එතෙන්දිත් හැකර් සාර්ථකයි. එතකොට එයා password එකයි අර hashed version එකයි දෙකම හොයාගත්ත වෙනවා. මේ දෙක කරන්නත් ලේසි විදිහක් තියෙනවා. මේකටත් site එකක් තියෙනවා. ඒකත් මම මෙතන කියන්න යන්නේ. කමෙන්ට් කරත්තරම් ඔක් කරේ වුණත් මම ඔයාලට විස්තර වැඩිදුර දැනගන්න ඕන නම් කියලා දෙන්නම්. ඉතින් අර පොඩි password එකක් ඒ කියන්නේ අපි commonly use කරන එහෙම කරන්න එපා කියලා තමයි කියන්නේ. ඒ commonly use කරන password එකක් දුන්නොත් එහෙම hack කරන්න හරිම ලේසි. ඒකෙන්ද ඔයාලා පුළුවන් තරම් password එකක් ඒ කියන්නේ දාද්දි ගොඩක් strong password එකක් දාන්න. Security analyst ලා මේ salting කියන method එක අඳුනලා දීලා තියෙනවා. මේ password crack කරන එක අවම කරන්න වගේ මේක වළක්වන්න. ඉතින් hackers ලට මේ salting method එකෙන් පාවිච්චි කරලා දෙන password එකක් සාමාන්‍යයෙන් crack කරන්න ගොඩක් අමාරුයි. අපි ඉස්සෙල්ලා ගියපු ක්‍රම වලට මේ සෝල්ටිංග් මෙතඩ් එක වෙන්නේ ස්පෙસિෆික් කැරක්ටර්ස් ටිකක් අර අපි දෙන ඒ කියන්නේ ප්ලේන් ටෙක්ස්ට් එකේ ස්පෙસિෆික් ඒරියාස් වලට ඇඩ් කරනවා. එතකොට හෑෂ් කරන්නේ අර ඒ කියන්නේ වෙනස් කරපු ඒ කියන්නේ ප්ලේන් ටෙක්ස්ට් එකත් වෙනස් කරලා ඒක තමයි හෑෂ් කරන්නේ. ඒ කියන්නේ අර එන්ක්‍රිප්ට් කරන්නේ අර සාමාන්‍ය ප්ලේන් ටෙක්ස්ට් එක ආය වෙනස් කරලා ඒක තමයි වෙනස් කරන්නේ. එතකොට හැකර් කෙනෙකුට ගොඩාක් අමාරුයි මේ පාස්වර්ඩ් එක ක්‍රැක් කරන්න. සාමාන්‍ය කම්පැනි වලට එයාලගේ ඕන් සෝල්ටිං ඇල්ගොරිතම් එකක් තියෙනවා. ඉතින් මෙයාලා මේ කාටවත් කියන්නේ මේක එයාලගේ කියන්නේ කම්පැනි දෙන රහසක් විදිහට තමයි මෙයාලා මේ සෝල්ටිං ඇල්ගොරිතම් එක තියාගෙන ඉන්නේ. නැක විදිහට ගත්තොත් මේ F2P කියන එක අර විතුම් පාස්වර්ඩ් එක මුලට මැදට අගට දානවා සෝල්ටිං ඇල්ගොරිතම් එකෙන්. ඉතින් එතකොට අර රේන්බෝ ටේබල්ස් වලින් කියන විසර කතා කරපුනින් කිසිම දෙයක් වැඩක් වෙන්නේ නැහැ. එතකොට මොකද අර කොමන්ලි යූස් කරන පාස්වර්ඩ් එකක් අපි ගෙස් කරලා ඒක අර හෑෂ්ටල් එන්ක්‍රිප්ටඩ් වර්ෂන් එකක් කම්පෙයා කරා ඔලට වැඩක් වෙනවා. මොකද අර ඒකත් වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ දෙන අර කියන්නේ ඕන් ඒ කියන්නේ කම්පැනිට අදාලා වෙනම ටෙක්ස්ට් එකකින් අපි ඒක වෙනස් කරලා දෙන්නේ. ඉතින් එතකොට හැකර් කෙනෙකුට ගොඩක් අමාරු කියන්නේ කරන්න බැරි තරම් මේක. ඉතින් අර බැරි වෙලාවත් මේ සෝල්ටිං ඇල්ගොරිතම් එක පාවිච්චි කරන අර ඕන් ටෙක්ස්ට් පාට් එක දැනගෙන හිටියොත් එහෙම නම් ඉතින් හැකර් කෙනෙකුට මේකට ඇටැක් කරන්න පුළුවන් අපි අර කලින් කතා කරපු ක්‍රම වලින්. ඉතින් කොහොමද වන්න වැඩක් වෙන්නේ හැකර්ට අර කොමන්ලි යූස් කරන පාස්වර්ඩ් එකක් ගැන මොකක් හරි හොයලා එහෙම ගත්තට මොකද ඒකත් අර සෝල්ටිං මෙතඩ් එකෙන් වෙනස් කරලා තියෙන්නේ සෝල්ටිං ඇල්ගොරිතම් එකෙන්. ඉතින් මේක ගත්තට අර හැක ගෙස් කරන පාස්වර්ඩ් එකත් එක්ක ඒ කියන්නේ ගෙස් කරන සෝල්ටිං එන්ක්‍රිප්ටඩ් වර්ෂන් එකත් එක්ක එතකොට මේක ගැලපෙන්නේ නැහැ. බ්‍රූට් ෆෝස් ඇටැක් එකවත් ඩික්ෂන් ඇටැක් එකවත් එතකොට හැකර්ට වැඩක් වෙන්නේ නැහැ. මොකද අනිවාර්යයෙන්ම එතකොට හැකර් දැනගෙන ඉන්න ඕනේ අර සෝල්ටිං ඇල්ගොරිතම් එකට අපි පාවිච්චි කරන අර ඒ කෑල්ල දැනගෙන හිටියොත් තමයි ඉතින් මේ හැකර්ට මේ ඇටැක් එක දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි ඉගෙන ගන්න ඇති. ඔයාලත් මේ ගැන දන්නවා නම් මොන හරි කමෙන්ට් කරන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහටත් අපි බලමු කොහොමද කියලා. අපි ඊළඟ වීඩියෝ එක මම කතා කරන්නම් කොහොමද අපි ඕන් ලෝකේ ඉන්න ඕනම කෙනෙක් ඉන්න තැන අඳුරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මේක හැකින්ම නෙමෙයි. අපි ඊළඟ දවසේ කතා කරමු කොහොමද. ඒ කියන්නේ දැන් අපි හිතමු අපිට මොකක් කවුරු හරි කරදර කරනවා නම් අපි කොහොමද එයා ඉන්න තැන අඳුරගන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එක කතා කරමු. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ චැනල් එක, මේකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලත් දන්නේවා කියන්න. අපි ඊළඟ වීඩියෝ එක හම්බවෙමු.